ආරෝග්‍ය පරමාලාභ එහෙම කිව්වේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ. ඒකේ තේරුම තමයි ලෝකේ ලබන්න පුළුවන් පරම ලාභය ලෙඩක් දුකක් නැතිව ජීවත් වෙන එක කියන දේ. ඉතින් කොහොමද අපි ලෙඩක් දුකක් නැතුව ජීවත් වෙන්නේ? ඒකට කරන්න පුළුවන් හොඳම දේ තමයි ලෙඩ රෝග හැදෙන්න කලින් ආරක්ෂා වෙන එක. ඒත් ඉතින් සමහර වෙලාවට ලෙඩ දුක් හැදෙන එක වළක්වන්න බැහැ නේද? ඉතින් මං අද ඔයාලට කියන්න හදන්නේ රෝග 21කට ගෙදරදීම ඔයාට හදාගන්න පුළුවන්කම ලැබෙන සිංහල බෙහෙත් වට්ටෝරු 21ක් ගැන. මේ වගේ ජීවිතයට වැදගත් වන දේවල් හැමදාමත් අරගෙන ඉන්න Life with Emma channel එක ඔයා තාමත් subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. කුඩා සීනුව ලකුණ එබීමෙන් පුළුවන් මම දාන වීඩියෝ එවෙලේම ඔයාට බලාගන්න. එහෙනම් දැන් බලමුද අපේ සිංහල බෙහෙත් වට්ටෝරු ටික. අංක 1. සිම් ප්‍රතිශාවක් හැදීගෙන එනකොට සිම පැසවා ඉවත් කරවා සුව වීමට අමු ඉඟුරු, කොත්තමල්ලි, පත්පාඩගම්, කටුවැල් බඩු, කලන්තුර බැගින් අරගෙන වතුර පත අට එකට සිඳුවා පත භාගය බැගින් උදේ සවස වඩි 4ක් පමණ බොන්න. සහින්ද ලුණු අනුපානය කරලා බීමත් වඩාත් හොඳයි. අංග 2. කැස්ස සහිත සිම් ප්‍රතිශාව. පිප්පිලි කලන් 1යි, අමු ඉඟුරු කලන් 2යි, බැලපු කොත්තමල්ලි කලන් 3යි, වතුර පත 8-4ට සිඳුවා, වී පොඩි කලන් 6ක් දමා, පත 1ට සිඳුවා, සහින්ද ලුණු කලන්දක් දමා, උදේ හිස් බඩ එකවරම පතම බොන්න ඕනේ. අංක 3. පපුවේ සෙමට සරිතේක්කු, අමු ඉඟුරු කලන් 6 බැගින් අරගෙන, වතුර පත 8-1ට සිඳුවා, පත භාගෙ බැගින් සූකරි අනුපානය කරලා උදේ සවස වඩි 4ක් බොන්න. අංක 4. කල්ගේ සෙම් ප්‍රතිශාවට රස කිඳ, කටුවැල් බටු, අමු ඉඟුරු, කලාඳුරු වල සුවඳ කොට්ටන් කලන් 2ක් මදටි 8 බැගින් අරගෙන වතුර පත 8-1ට හිඳලා සීනි දමා උදේ සවස භාගය බැගින් වඩි 4ක් පමණ බොන්න ඕනේ. අංක 5. පීනසේට අසමෝදකම්, පිප්පිලි, බෙලිමුල්, සිද්දිකුරු, බැදුපු කොත්තමල්ලි, කුරුඳු පොත්තු කලන් 2 බැගින් අරගෙන වතුර පත 8-1ට සිඳ සීනි දමා උදේ සවස පත භාගය බැගින් බොන්න. අංක 6. ඇදුම රෝගයට පොල් පලාස් වෙන්න, කටුවැල් බටු, එඬරු මුල්, මිදි මුල්, බෙලි මුල්, ඇද්දෙමට මුල්, තොටිල්ල මුල්, එළ බටු මුල්, පොලුස් මුල් කලන් 1ක්, මදුටිය 4ක් මේ වගේ දේවල් අරගෙන වතුර පත 8-4ට සිඳවා, වී පොඩි කලන් 12ක් දමා, පත 2ට සිඳ, තිප්පිලි කුරු දමා, උදේ සවස පත භාගය බැගින් වඩි 4ක් පමණ බොන්න. අංක 7. මුහුණේ තියෙන තිත්ලප වලට කටු ඉඹුල් ගහේ කටු, එලකිරෙන් අඹරා, රාත්‍රී නින්දට යනකොට මුහුණේ ගාන්න, උදේට ඇල් වතුරෙන් හෝදලා මූණ සෝදන්න. සති 2ක් විතර මේක කරනවා නම් ඔයාට පුළුවන් ඔයාගේ මූණේ තියෙන තිත්ලප වලට සමු දෙන්න. අංක 8. මුහුණේ තිත්ලප නැතිවීමට කහ, වෙලිවැල්, ගැටලොල් සිඹුල්, අඹ, මනෝසිල සමවරගෙන තැඹිලි වතුරෙන් අඹරා, රාත්‍රී නින්දට යනකොට මුහුණේ ගාන්න, ඊට පස්සේ උදේට ඇල්ටියෙන් මූණ හෝදන්න. අංක 9. කුරු රෑවලට නස්නාරං මුල්, මනෝසීල එක පමණගෙන පළමුව එළගොම ඉස්මෙන් අඹරා, දෙවනුව ගිතලින් අඹරා ගන්න. මතක තියාගන්න මනෝසීල විෂද්‍රව්‍යයක්. ඒ හින්දා කටේ නොගෑවෙන්න මේ දේවල් ගන්න ඕනේ. තිත්ලප කුරුලෑ සම්පූර්ණයෙන්ම නැති වෙලා යයි. අංක 10. අකාලේ දත්සල වීමට කයිප්පු, සහින්ද ලුණු කලන් 3 බැගින් අරගෙන කුඩු කරලා තාච්චියට තල තෙල් 3 කාලක් දාලා ඒකට කුඩු දාලා කාලෙට සිඳුවා හොඳින් නිවුනට පස්සේ බෙහෙත් බිඳක් කටට අරගෙන විනාඩි 5ක් පමණ කලතමින් සිට කට සෝදා හරින්න. මේක දිනකට 3 වතාවක් කරන්න. අංක 11. කන් කැක්කුමට සුදු ලූණු, කඹුරු නැටි මද, පෙරුක්කායම්, සිරස් වාලු සමවරගෙන අඹරලා කෙසෙල් කොළයක ඔතලා උණු අලු පල්ලේ තම්මලා මිරිකලා පෙරලා කනට බිංදු කිහිපයක් වක් කරන්න. අංක 12. හිසකෙස් දිගුව වැඩිවීමට කීකිරින්දිය කොළ ඉස්ම පත 8යි, නෙල් ඉස්ම පත 8යි, කීකිරින්දිය කොළ ඉස්ම පත 8යි, නෙල් ඉස්ම පත 8යි අරගෙන මේක හොඳින් කලවම් කරලා රාත්‍රියේ මතගින්නේ ගිනි අඟුරු වලින් පමණක් රත් කර කකාරා, සතකුප්ප, සුඳුහඳුන්, කුංකුමප්පු, කොලංකොල, ජටාමාංශ සමව අරගෙන හොඳ ප්‍රසිද්ධ බෙහෙත් කඩයකින් කස්තුරි පොඩ්ඩක් අරගෙන සමව අඹරලා මේ කියපු බෙහෙත් ටික බඳුනකට දාලා පදමට සිඳුවා හිසේ ගල්වන්නයි තියෙන්නේ. අංක 13.
හිසකෙස් යනවාට උදේ පමණ ඇල්වතුරනා ඉතා හොඳින් හිස පිරිමැද ඉහත කී ආකාරයට සුදුවන කෙස් සඳහා වූ තෙල් සාදාගන්න. ඒක ඉතා වටින ඖෂධයක්. අංක 14. නාසයේ මස්තලු වලට ලියලි කෙසෙල් කැන් නැටි රත්නිටුල් පල්මානික්කම් සමව අරගෙන දවාගත් අලුදෙහි ඇඹුලෙන් අනා රෙදි කටකට ගා මස් දළුවේ එලන්න. අංක 15. බඩේ අජීර්ණයකට අමු ඉඟුරු උණු අලු පල්ලේ දාලා තම්බලා සහිඳලුණු සමව අරගෙන අඹරලා තිබ්බුඩු ගෙඩියක් තරම් දිනකට තුන් වරක් කෑමට පැය භාගයකට පෙර උණු වතුරෙන් බොන්න. අංක 16. කෑම අරුචිය. අමු ඉඟුරු සහිඳලුණු සමව අරගෙන දෙහි ඇඹුලෙන් අඹරා කෑමට පැය භාගයකට කලින් තිබ්බුඩු ගෙඩියක ප්‍රමාණය උණු වතුරෙන් දිය කරලා බොන්න. දවසට තුන් වතාවක් බොන්න. අංක 17. කිරිපණුවන් ඇති නොවීමට එරමුදු දළු මිටක් දෙකක් අරගෙන උපමේනීය දළු සහ වෙනත් පලාකුල සමග කලවම් කර මලවා මසකට දෙවරක් ආහාරයට ගන්න. අංක 18. ගමන් බිමන් යනකොට රථවාහනවල යනකොට වමනේ යනවාට අලුයම නැගිට දෙහි ගෙඩි කිහිපයක් මිරිකා රාත්‍රී උණු කොට නිවා මේකෙ තිබ්බ වතුර දියලුණුයි බිඳු කිහිපයක් දමා සීනි දියකොට පීරිසි කෝප්පයක් තරම් බොන්න. වැඩි උනාට කමක් නැහැ. පැය භාගයකට පස්සේ සෙමට අගුණ තෙල් කෑම නොකා ඒ විදිහටම පිතට අගුණ රටකජු කෑම ආදිය නොගෙන සුදුසු ආහාර ගන්න. බෝතලයකට දමා ඉහතකී දෙහි උෂ ටිකක් අතරමඟදී අවශ්‍ය නම් වරින් වර බොන්න. වමනය නවතීවි. අංක 19. මුත්‍රා දැවිල්ල. ඉංගිනියට වැල්මි සුදු හඳුන් කලන් තුන බැගින් අරගෙන තැඹිලි වතුරෙන් අමරා තැඹිලි ගෙඩියක්ගෙන ඇස්ස ගසා බිඳක් වතුර ඉවත් කොට ඒට ඇඹරුම් දමා ඇස වසා රෑ පින්නේ තබා උදේ හිස් බඩ බොන්න. උෂ්ණාහාර තෙල් කෑම අගුණයි. හොඳට පෙරලා බොන්න. අංක 20. මාසික වේදනාවට කූර තම්පලා ගස සහ මුලින්ම ගෙන තම්බා බොන්න. සුවදැල් කෙසෙල් ගෙඩි අනුභව කරන්න. අංක 21. ගෝනුසු විෂට පරණ කොහුලනු පුළුස්සාගත් අලු පොල් තෙලෙන් අඹරා ගන්න. වරා කොල කොටා පිරිමි මුත්‍රයෙන් අඹරා ගන්න. ඇට සහිත ගල් කරල් හැබ ඇල් වතුරෙන් අඹරා ගන්න. මේ දේවල් හොඳින් මතක තියාගෙන අවශ්‍ය නම් ලියාගන්න. ගොඩාක් වැදගත් වෙයි ඔයාගේ එදිනෙදා ජීවිතේට. ඔන්න එහෙනම් අදට එමා ඔයාගෙන් සමුගන්නවා. channel එක subscribe කරන ගමන්ම වීඩියෝවට ලයික් එකක් දාන්න අමතක කරන්නත් එපා. ඒ වගේම කුඩා සීනුව ලකුණ එබීමෙන් පුළුවන් අපේ වීඩියෝ එක දාපු සැනින් බලාගන්න. ආයෙත් අපි හෙට දවසේදී මුණගැහෙමු. ඔයාට සුබම සුබ දවසක් වේවා.